ඔය අලුතෙන් බිස්නස් එකක් පටන් අරගෙන කිසිම කරදරයක් නැතුව ඒක කරගෙන යන්න නම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ගොඩක් වැදගත්. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ වගේ බිස්නස් එකක් රෙජිස්ටර් කරනකොට සැලකිලිමත් වෙන්න ඕන කාරණා කීපයක් ගැන. මේ වගේ බිස්නස් එක රෙජිස්ටර් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මේකෙන් පළවෙනි ක්‍රමය තමයි සෝල් ප්‍රොප්‍රයිටර් බිස්නස් එකක්. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක්. එහෙම නැත්නම් ඔයාලට මේක ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනික් විදිහට රෙජිස්ටර් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ පෞද්ගලික ව්‍යාපාරයක්. ඉතින් ඔය සෝල් ප්‍රොප්‍රයිටර් බිස්නස් එක රෙජිස්ටර් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් ඒ වැඩේ හරිම ලේසි. මේ වගේ බිස්නස් එකක් පවත්වාගෙන යන්න වාර්ෂිකව කිසිම මුදලක් ගෙවන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා කැමති විදිහට ඔයා කැමති තීරණ අරගෙන මේ බිස්නස් එක පවත්වාගෙන යන්නත් පුළුවන්. ඉතින් මේ වගේ සෝල් ප්‍රොප්‍රයිටර් බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න ඔයා කැමති නම් ඔයාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහලා ෆෝම් දෙකක් ගන්න ඕන. පළවෙනි ෆෝම් එක තමයි ඔයාගේ බිස්නස් නේම් රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක. අනිත් එක තමයි ග්‍රාම සේවා සහතිකයක් ලබා ගන්න අවශ්‍ය ෆෝම් එක. ඉතින් ඊට පස්සේ මේ ෆෝම් දෙකම පුරවලා ග්‍රාම සේවක ගාවට ගිහලා ග්‍රාම සේවා සහතිකයක් ලබාගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහලා මේ ඩොකියුමන්ට්ස් ඔක්කොම සබ්මිට් කරන්න ඕන. මෙහෙම සබ්මිට් කරනකොට බොහොම සුළු මුදලක් ගෙවන්නත් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා මේ කියපු ඇඩ්‍රස් එකේ මේ බිස්නස් එක ඇත්තටම තියෙනවද කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ බිස්නස් එකේ රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට් එක ලබා ගන්න. මේ වගේ සෝල් ප්‍රොප්‍රයිටර් බිස්නස් එක රෙජිස්ටර් කරන්න ගොඩක් ලේසි වුණාට මෙතන ප්‍රශ්න කීපයකුත් තියෙනවා. පළවෙනිම ප්‍රශ්නේ තමයි මේ ව්‍යාපාරයට වෙනම අනන්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ මේ බිස්නස් එකට මොකක් හරි නඩුවක් වැටුනොත් එහෙම ඔයාට පෞද්ගලිකව නඩුව වෙනුවෙන් පෙනී ඉන්න සිද්ධ වෙනවා. ඒ වගේම බිස්නස් එකට මොකක් හරි දඩයක් ගෙවන්න සිද්ධ වුණොත් එහෙම ඔයාට පෞද්ගලිකව දඩ මුදල ගෙවන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි කවුරු හරි කැමති නම් ඔයාගේ ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කළ කොටස් මිලදී ගන්න. මේ වගේ තනි පුද්ගල ව්‍යාපාරයකදී ඒ වැඩේ කරන්නත් බෑ. ඔයාගේ බිස්නස් එකට ණයක් ගන්න ඕනොත් එහෙම ඒ වැඩේ ටිකක් අමාරු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයාට සිද්ධ වෙන්නේ පෞද්ගලිකව මේ ණය මුදල් අරගෙන ඒක ඊට පස්සේ ව්‍යාපාරය වෙනුවෙන් යොදවන්න. ඉතින් ඔයාට මේ ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්න පුළුවන් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිකක් රෙජිස්ටර් කරොත්. හැබැයි ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිකක් රෙජිස්ටර් කරන එක ගොඩක් සංකීර්ණ වැඩක්. මෙන්න මේ වැඩේදී ඕගලන්ට උදව් වෙන simplebooks.com ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා ඕගලන්ට මේ මුළු රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකම සම්පූර්ණයෙන්ම නොමිලේ කරලා දෙන්න. ඔයාට කිවන්න සිද්ධ වෙන්නේ රජයේ විසින් අය කරගන්න ගාස්තු විතරයි. මේ වගේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිකක් රෙජිස්ටර් කරාම ඒකේ ඩිරෙක්ටර්ස්ලා 50ක් දක්වා ඉන්න පුළුවන්. ඒ වගේම ආයෝජකයන්ට කොටස් නිකුත් කරන්නත් පුළුවන්. ඒ වගේ මෙතන තියෙන විශේෂම දේ තමයි මේ ව්‍යාපාරයට වෙනම අනන්‍යතාවයක් ලැබෙනවා. ඒ හින්දා ව්‍යාපාරයට පුළුවන් ව්‍යාපාරයේ වෙනුවෙම පෙනී ඉන්න. ඒ වගේම ව්‍යාපාරය සඳහා ණය ලබා ගන්නත්. මේ වගේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිකක් පවත්වාගෙන යනවා වාර්ෂිකව රුපියල් 60,000ක මුදලක් රජයට ගෙවන්න ඕන. මේක 30,000 දක්වා අඩු කරන්නත් මේ වෙනකොට යෝජනා වෙලා තියෙනවා. ඔයා කැමති නම් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිකක් රෙජිස්ටර් කරන්න මේකේ පළවෙනි පියවර තමයි ඔයාගේ කම්පැනිගේ නේම් රෙජිස්ට්‍රේෂන් එක. මේකට ඔයා යන්න ඕනේ Department of the Register of Companies එකේ වෙබ්සයිට් එකට. එතන තියෙන ඔන්ලයින් ෆෝම් එකක්. ඒක පුරවලා සබ්මිට් කරලා ඔයාගේ කම්පැනිගේ නේම් රෙජිස්ට්‍රේෂන් එක කරන්න පුළුවන්. ඒ වගේම මේ වැඩේ රුපියල් 2000ක් ගෙවන්නත් ඕන. ඊළඟට ඔයාට කම්පැනි රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකක් ඕන වෙනවා. මේකට කියන්නේ ෆෝම් 1 කියලා. මේ ෆෝම් එක පුරවලා සබ්මිට් කරන්න ඕන. ඒ වගේම සබ්මිට් කරනකොට රුපියල් 4000ක් ගෙවන්නත් ඕන. මම මේ කතා කරන හැම ෆෝම් එකකටම ලින්ක්ස් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඊළඟට ඔයාගේ කම්පැනි කියන හැම ඩිරෙක්ටර් කෙනෙක්ම ෆෝම් 18 කියන එක පුරවලා සබ්මිට් කරන්න ඕන. මේ විදිහට සබ්මිට් කරන හැම ෆෝම් එකකම රුපියල් 2000ක් ගෙවන්නත් වෙනවා. ඊළඟට ඔයාගේ කම්පැනිගේ සෙක්‍රටේරියල් ඩීටේල් සබ්මිට් කරන්න ඕන. මේකට තියෙන ෆෝම් 19 කියලා එකක්. මේක පුරවලා සබ්මිට් කරනකොට තවත් රුපියල් 2000ක් ගෙවන්නවට සිද්ධ වෙනවා. ඊළඟට ඔයාගේ කම්පැනිගේ ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් සබ්මිට් කරන්න ඕන. මේ ඩොකියුමන්ට් එකේ කියවෙන්නේ ඔයාගේ ව්‍යාපාරයේ ස්වභාවය ගැන. මේ ඩොකියුමන්ට් එක සබ්මිට් කරනකොට ඔයා තව රුපියල් 2000ක් ගෙවන්න ඕන. මේ ඔක්කොම වැඩ ඉවරනාට පස්සේ ඔයාගේ ව්‍යාපාරය ගැන මහජනතාව දැනුවත් කරන්න ඕන. මේකට සිංහල, දමිළ, ඉංග්‍රීසි පුවත්පත්වල දැන්වීමක් පළ කරන්න ඕන. මේ දැන්වීමේ තියෙන ඔයාගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් නම්බර් එක, බිස්නස් එකේ නම, ඒ වගේම ඇඩ්‍රස් එක. ඊට පස්සේ මේ විස්තර ඔක්කොම ගැසට් කරන්නත් ඕන. ඉතින් අපි බැලුවොත් එහෙම මේ වැඩ ඔක්කොම ඉවර කරන්න ඔයාට රුපියල් 36,000ක විතර මුදලක් වැය වෙනවා. හැබැයි මේ සම්පූර්ණ ප්‍රොසෙස් එකම සිම්පල් බුක්ස් එකෙන් ඔයාට පුළුවන් රුපියල් 35,000කට කරගන්න. ඒ වගේම මේ ෆෝම්ස් ඩවුන්ලෝඩ් කරලා පුරවන්නව හරදර වෙන්න ඕනේ නැහැ. ඒ හැම වැඩක්ම සිම්පල් බුක්ස් එකෙන් කරනවා. කරලා ඒ විදිහට සම්පූර්ණ කරපු ෆෝම්ස් ඔයාගේ ගෙදරටම අරන් එනවා. ඔයාට තියෙන අසනක් දාන්න විතරයි. ඒ වගේම ඔයාට පුළුවන් සිම්පල් බුක්ස් කර්ම ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න. මේකදී ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ කම්පැනිගේ ටීම් එකත් එක්ක සෙල්ෆි එකක් අරගෙන ඒක Instagram වලට අප්ලෝඩ් කරලා ඒ ලින්ක් එක සිම්පල් බුක්ස් වලට ඊමේල් කරන්න. ඊට පස්සේ සිම්පල් බුක්ස් වලින් ඔයා ගන්න හැම සර්විස් එකකටම 10%ක ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. ඒ කියන්නේ මේ කම්පැනි රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක රජයෙන් අය කරන මුදලටත් වඩා අඩු මුදලකට ඔයාට කරගන්න පුළුවන්. හැබැයි ඔයා විශේෂයෙන් මතක තියාගන්න ඕන මේ වගේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් පවත්වාගෙන යනකොට ඔයාට ගොඩක් වගකීමෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඔයා ඉෂුව කරන හැම ඉන්වොයිස් එකකම කොපි එකක් ඔයා ගාව තියාගන්න ඕන.
ඒ වගේ හැම වියදමම ඔයාගේ accounts වල හරියට record කරලා තියන්න ඕන. ඒ වගේම ඔයාගේ employees ලා හැම කෙනෙක්ම EPF ETF කියවන register කරන්නත් ඕන. ඒ විතරක් නෙමෙයි අවුරුද්දකට පාරක් ඔයාගේ company ගේ accounts audit කරන්න ඕන. ඒ වගේම රජයට බදු ගෙවන්න ඕන. ඉතින් මේ වැඩ ඔක්කොම කරදරයක් කියලා ඔයාලට හිතනවා නම් ඔයාලට මේ services ඔක්කොම simple books වලින් ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඔයත් private limited company එකක් register කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් දැම්ම මම යන simplebooks.com කියන website එකට එහෙම නැත්නම් ඒගොල්ලන්ට email එකක් යවන්න. ඕගලගේ ප්‍රශ්න හැම දෙයක්ම අපි සාකච්ඡා කරමු පල්ලෙ හැතින comment section එකේ. business ගැන science and technology ගැන අලුත්ම විස්තර ඉක්මනටම දැනගන්න කැමති නම් like කරන්න මගේ facebook page එකට follow කරන්න මාව twitter එකේ වගේම google plus වල. මේ වගේ interesting videos තවත් බලන්න කැමති නම් යන්න youtube එකට ගිහින් tech track show කියලා search කරලා subscribe කරන්න අපේ channel එකට.